ශ්‍රීලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියේ තරඟ දෙකම ඉනිම් වලින් පරාද වුණාට පස්සේ අයර්ලන්ත නායක ඇන්ඩ්‍රූ බෙල්වෙනි කියලා තිබුණේ පළවෙනි තරගයේ බලද්දී දෙවෙනි තරගයේ කෙන සතුට වෙනවා කියලා. එහෙම කියන්න හේතුත් අයර්ලන්ත නායකයාට තිබුණා. පළවෙනි තරගයේ දවස් 3න් අවසන් වෙද්දී දෙවෙනි තරගයේ 5වෙනි දවස වෙනකම් අරගෙන යන්න අයර්ලන්ත කණ්ඩායම සමත් වෙනවා. ඒ ගැන අයර්ලන්ත නායකයා කියන්නේ මෙහෙම කතාවක්. අපි දෙවෙනි තරගයේ ප්‍රතිඵලය ගැන දුක් වෙන්නේ නැහැ. පළවෙනි තරගයේ බලද්දී දෙවෙනි තරගය ගැන සතුටුයි. මොකද අපි දෙවෙනි තරගයේ දවස් 5ම සෙල්ලම් කළා. වැස්සක් තිබුණා තමයි. හැබැයි අපි සෙල්ලම් කළ විදිය බලද්දී අපි පළවෙනි තරගයට වැඩියේ ලොකු වෙලාවක් සටන් කළා. මම හිතන්නේ අපිට පළවෙනි ඉනිමට තව ලකුණු ගන්න තිබුණා. මොකද අපි සෙල්ලම් කළේ හොඳටම බැට් කරන්න පුළුවන් වෙලාවේ. ශතක ලබාගත් එක ගැන ගොඩක් සතුටුයි. මොකද ලංකාවේ අවිත් වෙනස්ම කාලගුණයක වෙනස්ම තනතිලිවල ශතකයක් වෙනකන් සෙල්ලම් කරන එක අමාරු දෙයක්. තාමත් ටෙස්ට් තරඟ 6කට විතරක් සෙල්ලම් කරලා තියෙන අයර්ලන්ත කණ්ඩායම කලින් තිබුණු තරඟ පහම පරාජයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා කණ්ඩායමක් විදිහට ලබන පොඩි සාර්ථකත්වයන් පවා ලොකු ජයග්‍රහණ කියලා තමයි බෙල්වෙනි කියන්නේ. අපි තාමත් ටෙස්ට් ක්‍රිකට් වලට ගොඩක් ලාබාල කණ්ඩායමක්. ඒ නිසා පොඩි පොඩි ජයග්‍රහණ පවා අපිට ලොකු මතකයක් වෙනවා. අපි අවසන් දවසේ වරුවක් වෙනකම් හිතාගෙන හිටියේ තරගයේ ජය පරාජයන්තරව අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. අපි දිනයි කියලා නම් හිතුවේ නැහැ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම වගේ කණ්ඩායමක කඩලු 20ක් ගන්නවා කියන්නේ ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට වැඩිය ලොකු කණ්ඩායම් මෙහි මීට වැඩිය ඉක්මනට පරාද වෙලා තියෙනවා. ඒ නිසා අපි තියපු ඉදිරි පියවර ගැන සතුටුයි. අයර්ලන්ත කණ්ඩායම දෙවෙනි ටෙස්ට් තරගේ දවා ගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු 3ක් විතරයි. ඒ ගැන බෙල්බනි කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම අපි අයර්ලන්තයේ සෙල්ලම් කරන්නේ වේග පන්දු යවන්න එක. ඒ නිසා මෙහෙවි දඟ පන්දු යවන්නන් එක සෙල්ලම් කරන එක අභියෝගයක්. අනිත් එක මේ තනතිලි වලට හොඳටම ගැළපෙන ප්‍රතිකරුව තමයි අපිට දවා ගන්න තිබුණේ. අවසානයේ කියුනේ ලකුණු 700කට කඩලු 3යි කියලා තමයි. හැබැයි අපි පන්දු යවීමෙන් හොඳ සටනක් ශ්‍රී ලංකාවේ දුන්නා. ওই විදිහට තමයි අයර්ලන්ත නායකයා පරාජයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.